ලයිෆ් පොයි ශැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය සිදුවී ලබන අඟහරුවාදට එනම් අප්‍රේල් 21 වෙනිදාට වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන්නට සැලසුම් කරලා තිබිච්ච සියලුම වැඩසටහන් රටේ පවතින තත්ත්වයේ සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයක ජනතාව රැස් කිරීමක් හෝ සුළු වශයෙන් හෝ උත්සවයක් පැවැත්වීමකින් හෝ තොරව මෙම වැඩපිළිවෙල දියත් කරන්නට ඕනේ කියලා අපි තීරණය කළා. ඒ අනුව ගිය අවුරුද්දේ අප්‍රේල් 21 එනම් පාස්කු ඉරිදින මෙම මෙලෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය හා පිටතර පත්තු සිහි කිරීම සඳහා ඉතා සරල යෝජනා කීපයකින් සමන්විත වැඩසටහනක් පිළිබඳව අපි කල්පනා කළා. මෙම මහා ව්‍යසනයේ සිදු දවසේ නම් ලබන අඟහරුවාදා එනම් අප්‍රේල් 21 වෙනිදා උදේ 8:40ට පමණ සියලුම කිතුණු දේවස්ථානවල සීනු නාද කරන ලෙස හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද ක්‍රියාත්මක කරමින් මුළු රටම මෙම අනුස්මරණ අවස්ථාවට පිවිසෙන මොහොත සනිටුහන් කරන ලෙස මම ඉල්ලා සිටිමි. උදේ 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා ගන්න කියලා රජයෙන් සහ අනිකුත් සියලුම ආයතනවලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවි අහිමි වූ සහ විපතට පත් වූ අය සිහි කරමි. දේ 8:47ට පහනක් හෝ ඉටි පහනක් දල්වා ආගමික වතාවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. උදෙක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පමණක් සිදුවන මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවාසී සියලුම පුරවැසියන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරනවා. ඒ වගේම මම විශේෂාකාරයෙන් ස්තුති කරනවා රජයට අදාළ පරීක්ෂණ ආකාරයෙන් ශක්තිමත්ව කරගෙන යන්නට කටයුතු කිරීම පිළිබඳ. රටේ නීතිය හැමෝටම එකයි. එනිසා මම ඉල්ලා සිටිනවා ඒ පරීක්ෂණ ස්ථාවරම පවත්වාගෙන ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා කවුද කියලා හඳුන්වලා දීලා ඒ අයට ඒ නිසි නීතියට අනුව දඬුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දිත්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.